ගෙවෙන දවසේ ඔනු සුම පුවත් මොලින් ඔබට කියන අයිටයන් ප්‍රොක්තිේ සමකින් මම නජිත් මාතරකේ. මම ගයාලකරුවණී අවධානය යොමුකරමු ප්‍රධාන පුවත් සිරස් තල වෙත. රාජ්‍ය ආයතන වල සේවකයන් අනුමත්ත සීමාවට පමණයි පිබිතමු පොළොන් අරුග ජනකත කිරීමට සියල්ල සූදානම්. ජනතා සුවසේවාව වෙනුවෙන් ඇමති රාජිතට උපහාර. ජාලීිය වික්‍රම සූරයට යළි පරෙන්තුවා. අයිITෙන් හෙළිතරවවෙන් බරිසිලි මේේ ක්‍රීඩකයන්ට යළී පෝෂණ දීමනාව. ප්‍රතිඵල එනතෙක් සිම්බාප්පී චන්දදායකන් නොයිවසිල්ලෙන්. හා බාන්්ඩාකාරයේ පූර්ණ අනුමැතියකින් තොරව රාජ්්‍ය හා අර්ථරාච්‍ය ආයතනවලට කාරය මණ්ටලේ බඳවාගැනීම හා වැැටුප්ගවම් වලක්වාලමින් රජය චක්‍රලයකයක් නෙකුත් කළා. චක්‍රලයකේ උප දෙස්වලට පටහැනිව බඳවාකන්න කාරය මණ්ඩලය සම්බන්ධයෙන් අදාල් අයතන අමාත්‍යංක්ෂ ලේකම්වරයාපාර්තමෙන්තුඋ ප්‍රධනයා පළත් ප්‍රධාන ලේකම්වරයා හා. ්‍රදා ගකීම දරීයුතු බව එහි සඳහන්. රචයේ ්‍යවස්ථාපිත ආයතනවල අනුමතකාරි මන්්ඩලින් බැහැර සේවක පිරිස්වෙත වැටුපක්කිවීම පිළිබඳ එම ආයිතනවල සහපතිවරුන් වෙදහැක නිලදහරින් හා ගනකාධිකාරිවරුන් එම වගකීම භරතයුතු බවට අමාත්‍යමට තීරණය කරතිබුණ. ලත් හැතුළු සියල රජා තන වල එවැනි සේවක පිරි සිට නම් පිබද ොරතුර කළමනකරන ේව දෙපර් මෙන්තු වෙ න්න ලෙස. එ ම චකර ේ සඳහන්ව ඇති බව මුදල් හා ජනමමාධ්‍ය අත්‍යංශයේ සඳන් කරන වා. ජනතහා සුවසේවාව වෙනුවෙන් කළ මෙහිවරට සෞඛ්‍ය පෝෂණ හා දේශය ෛද්‍යමාත්‍යය රජත සේනාරත්න මහතාට උපහාර පිරිනමීමේ උත්සවේ, ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධනත්වෙන් පැවැත්වෙනවා. අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක්ව සිටිනවා. ශ්‍රීලක්කාවී සෞඛ්‍ය සේවාවී ප්‍රවර්තනය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සිදුකර ඇති කාරයන් චාත්‍යන්ත රැගේීමට ලක්ව තිබෙනවා ඒ මහතාට ලෝක සෞඛ්‍ය සංවිධහනයේ උප සභහපතිදුරය පසුගේ මැයිමාසේ ජිනිවාඩුවර පැවති වාර්ෂික සැසිවාරයේදී පිරිනමෙන්නේ මේ වඩාත් අහවරු කරමින්. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය මාත්‍යය දුරයට පත්වීමෙන් පසු විශේෂකායන් පැසක් ආරම්භ කලාා. උපහර උත්සවේදී අදහස් දැකු මහචාරය කාලෝෆුන් සේකා. මේ කෙටි කාලේදී රාජිත මතිතුමා සෞඛ්‍ය ෂේත්ත්‍රයේ. කර නිමගල වැඩ සම්පාරය අතරම පුදුම එලවන සුලී. විිබිල ප්‍රතිපර්ති අලමු වරට ක්‍රියාස්මොකවුණ. දැන් අත්‍යවශ්‍ය අවෂද හතලිස් අටක් පහසුමිලකට අපට ලබා ගන්ටපුල්. මට හිතෙන්නේ මෙවැනි සුවපති වන කොයින්ද යන්න. අමාත්‍යවරයාගේ මෙම මෙහිවරට උපහර පිරිනමීම සඳහා උපහර උලෙල සම්විධාන කරන්නේ සෞඛ්‍ය පෝෂණ හාදේශය වෛද්‍ය මාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍යවෘතිය සමිති සම්මීරණයෙක් වයි.. ඩියමිත කාලීට චන්ද පැවැත්වීම රජයේ අපේක්ෂාව බව මැති ඇමතිවරුන් පෙන් පාතිෙනවා. කැබෙන ට්‍රැස්සිමින් අනතුරුවව බාධ්‍ය වෙත අදහස්තක්කමින් බේබව ප්‍රකාශ කෙරුණා. අපි අනිවාර්ම මැතිවරන පමත්වනවා. අනිවාර් මේ රටේ ජනතාවගේඒ පුදුජන අයිතිය ඒවගේම සර්ජන චන්දබලයට ලබා දියුතු වටිනාකම අපි ලබා දෙනවා. දෙදාස් දහනමේ අවසන් වෙනකොට ඔය ඔක්කෝම මැතිවර ටික පවැත්වෙන. අපි ප්‍රකාශ කරන්නේ අලුත් ක්‍රමයට චන්දය පවත් අන්නෝ නිතාමත් ඉක්මනින් කියලා. පලාත්පාල මැතිවරන්නේ අප තිබෙත් කොට්ාස ක්‍රමඒ වගේ අපි පාර්ලිමේන්තු ක්‍රමයත් ආසන ක්‍රමයට යයුතු කියන පදනම්මත් තමයි. අපි දහනමනි සංශෝධනයට පවා කැමත්ත ප්‍රකාශ කරන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ චන්ද පැවැත්වූ ආකාරය පිළිබඳ අද පැවැති මාධි හමෝකදී නියෝජ මාතය බුද්ධි පතිරන මහතා කරුණු හෙළිලා එතුමා හැමතිස්සම මේ සිල්ලරට වගේම තොගේත් චන්දතිීපුගෙනෙ ඒේතුම බලාපපුෘත්වයවා අර ඒ ක්‍රමේම කරගෙන ගැන අෞද්දලට සරයක් සමාට මාසු තුනකට සරයක් ්‍රයි මාසික සංඟරාවගගේ එම එහම චන්ද න චන්දයක් ති න ග රට සංවර්ද වඩ නවති නත සු සාද න ලි තු අවශ්‍ය ස් ත් කයි පත් පා දන තත්වේ ති ටක වඩගතුයතු යම් අත්තමකට අඩපන. චන්ද එක්මදාවස කමවිදීට තින කරමකට. ඇමරිකාවේ හිටපුස් ශ්‍රී ලංකා තානානපති ජාලිය වික්‍රම සූරිය මහතා අතරංගුවට ගන්නා ලෙස, කොටුව මහෙස්ත්‍රත් අධකරණය යලි වි්‍යවෘත බරෙන්තුුණනි කුත්කලා. පළමු සහ දෙවන ඇපකරුවන් වන බිරිත සහ ඥාති සහෝදරියකටද නැවත බරන්තුනිකුත්කරුණා. රජේ මුදල් ඇමරිකාඩොල තුන් ලක්ෂ තිස් දෙදහක මුදලක් සාපරාදී සාාවත්‍ය පරිහරණය කළ බවට ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකාතානාආපති ජාලිය වික්‍රම සූරිය මහතාට චෝදනාල් වීතිබෙනවා ඉංග්‍රීසි සහස් සිංහල භහෂාවලින් වරෙන්තු නිුත්කනලෙස නෝක කළ මහිස්ත්‍රාත්විය එහි පිටපතක් කඩුනාක ගුවන්තොට පේ ආගමන විගමන පාලකවරියාට යවනලෙස දැනම්දුන්නා ෛත්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස දෙකක කාලයක් සඳහා විදස්කත වූ සැකරු නියමිත දින අධිරණය පෙනී නොසිටි හේතුවෙනු මෙම වරෙන්තු නිකුත් කෙරුණේ. පර්ලිමෙන්තු න්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ඇතුළූ හයිදෙනෙකුට එඒහි වැති නඩුවේ වැඩතුර සාක්ෂි විභාගගේ සැප්තැම්බර් එකොස් වන දාට කල්තැබීමට කොලබ මහදිකරණය අද නියෝග කලා. අයිතාෙ සුපයා ගත් රපියල් මිියන තිහක මුදලක් ගවස් කෝපරේட் සවිස් පුදගලි සමාගමහරහා විශදති කරනය කළේයයි කියන සිදධයක් සම්බන්ධින්ෙන් ඔවුන්ට චෝදනායිල්ල තිබෙනවා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක වන බොස්න් කැපිටල් පුදගලි සමගමින් සභාපති රහන් නීරියගොල්ල මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමද සැපතැබර එකොළොස් වනදාට කල්තැබුණ. බන්ධනාගාරතුළ මත්‍ර විචාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධෙන් වරදකරුවූ පුද කලෙකුට ොලබ මහධදිකරණය ජීවිතන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දුවම් නියීම කලා. මෙිෙස දඩුවම් නියම වුණනි ග්‍රන්් පස් ප්‍රදේශී පදිචි පුදගලෙකුට. சை ප්‍රහාාරයක් සිදුකරමින් තයිවාන් බැංකුවකින් ඇමෙරිකාඩොලමියන දෙකට වැඩිමුදලක් සොරකම් කළ බව කියෙන සිද්ධිය. දෙවන සැකකරුවන ශලීල முනසිංහට අදාල වෛද්‍ය වාර්තා පරික්ෂා කර, තොරතුරු ලබනටවඳ ැනුම් දෙෙන ලෙස, කොටුව මහිස්ත්‍රාත් අධිරණය යෝග කලා. එම වාර්තා එදිනට දිරිපත් නොකරන්නේ නම්. ඊට අදාල නියෝගයක් එදින ලබාදින බවයි මහිස්ත්‍රාත්වරිය රහස් පොිසිට දැනුම්දුන්නේ. ොළොන් නරව සංවර්ධන සංක්‍රාමයේ ව්‍යාපෘති එකසිියසුවක් ජනකතකිරීම හෙට සිට දිනතුනක් පුරාසිදු කරෙනපා. මෙම ව්‍යාපෘති සඳහා වෙන් කරඇති මුදල රපියල් කෝටි හයිද හසක්. සිංහල රජදසින් පස පොළොන් නරුව දිශ්‍රික ක්‍රියත්ම කරඇති යෝද සංවර්ධන සැලස්ම වන්නේ පිබිරිෙමු පොළොන් නරුවප්‍යාපෘතියයි. ජනාධපති මෛත්‍රපාල රිසෙන මැතිතුමාගේ ප්‍රධනත්වෙන් මෙම ව්‍යාපෘති ජන අයිතයට පත් කරෙන පා. අග්‍රමාතය වනිල් වික්‍රම ංහ බහතාද ඊට සහබහකිවීමට නීමිතයි. ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා එම දුරේයට පත්වීමෙන් පසු පිබි දෙමු පොළොන්නරුව ්‍යපෘතිය ආරම්භ කරුණේ දෙදහස් පහළව වස්රේද. පොළොන්නරුව දිස්ශ්‍රකයේ සංවර්ධනය උදෙසා රජ දවසින් පසු දැවැන්තම මුදලවන රුපියල් කෝටි හයදහසක් වෙන් කර ඇත්තේ ද මෙම ව්‍යාපෘතිය සඳහායි. වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන දැවැන්තම ආයුජනයේ තවත් අධියරක් මෙමගින් සපුරාතිබෙනවා. ඒ අඩුව පාසල් අසූ පහක බෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්තිකාමර ගොඩනැගිලි සම්පත් මධ්‍යස්ථාන තාක්ෂණික උපදේශන ඒකක විදුහල්පතිහා ගුරු නිලනිවාස, බහුකාරය ගොඩනැගිලි ආදී පුළුල් පරාසේක වීදෙන අවශ්‍යතා සපුරාධීතිබෙනවා. ාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති එකසිය දහයක් සඳහා වැෑකර ඇති මුදල රුපියල් මලියන හයිසිය හැට පහක්. සෞඛ්‍ය සම්පන්නේ ජනතාවක් උදෙසාද පිබිදමු පොළොන්නරූ යටතේ ්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණ. ඒයන්වයි දිස්්‍රිකය පුරා බටහිර හා ආයුවේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන් විතය සිදුකෙරුණ. ඒයට තේ රුපියල් මිියන අටසිය අනුවක් වෑකරමින් ඉදි කළ ්‍යාපෘති පහළවක් ජනතා අයිතියට පැබරීමට නියමිතයි. හිංගුරක් ගොඩ ිස්ට්‍රික් රහලේ නව වකුගඩු රෝගීසායන ගොඩනැගිල්ල, දන්තහා ශල්ල වෛද්‍ය ඒකකය බக்கමුණ ரோහලේ පරිපාලන ඒක ගොඩනැගිල්ල හා වකුගඩු සෑන ගොඩනகிල්ල මනම්පිටිය රෝහල බාහිර රෝගී අංශය සහ. සයනික කටයුතු සඳහා ඉදි කළ ගොඩනகிිල්ල மනම් පිටිය ஆයිවේද රහල නව වාட்டு ගොඩනகிල්ල සහා. அරලගංවිල රෝහලේ නව රසායනාගාර හා සුවතිබී ගොඩනகிල්ල මෙන්ම. දිස්්‍රකය පුරා ரோහල්වල ෛද්‍ය නිලධාරිී කාර්යාල පහසුකම් සමග, අනකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කරතිබෙනවා. උනගලා වෙහෙර, පුදුර් ඇතුළු ප්‍රදේශ තුනක පානිය ජල සම්පාධන ව්‍යාපෘති ඉදිකරතිබෙනවා. රුපියල් දසලක්ෂ එකසිය අනු එක ව්‍යියදබින් හිඟුරක් ගොඩ හා තමන්කඩුව ප්‍රදේශවල අඩු ආදායම් ලාබින් සඳහා ඉදි කළ නිවාස ව්‍යාපෘති පහළවක්හා රජයේ නිලධරීන් සඳහා ඉදි කළ නව නිවාසද පිබිදමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමයේ යටතේ සම්පූර්ණ කරතිබෙනවා. ොන්නරුව ස්්‍රි මෙන්ම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා පොදු පහසුකම් නංවාලීම සිදුකෙරුණා. ඒවෙන්ෙන් ඉදිකල ්‍යාපෘති නවයක ඉදිකිරීමම්ද මෙවන විට අවසන්. මැදිරිකිරිය நகரරයේ නව බස්නැවතුම් පොළහා හිගුරක් ගොඩ දෙමහල් වෙළඳ සංකීර්ණය ලංකාවපුර ඉදිකරඇති ප්‍රේක්ෂකයින් අටසීයකට අසුන්ගතහැකි රංගශාලාාවද මීටඇතුළත්. පොළොන්නරුව නව මහනගර සභහ ගොඩනැගිල්ල ලක්ෂඋයන ප්‍රජාශාලාව, මනම්පිටිය හෙල බොජුන්හල වැනි ව්‍යාපෘති සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන තුන්සිය හතලිස්තුනක්. පොන්නුව දිස්ත්‍රිකේ පිහිටි බෞද්ධ හින්දුහා ස්ලාම් පූජනය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති ගණන පහළවක්. ඒ සඳහා රුපියල් මිලියන පනස් පහක්වැයකරතිබෙනවා. දිස්ත්‍රීකේ විහාරස්ථාන ගණනාවකට නව සංගාවාස භර්වශාලා භික්‍ෂූ නේවාසිකාගාර, ධනශාලා ඇතුළු මූලික අවශ්‍යතා ගණනාවක්ම සපුරාලීමට කටයුතු කරති බෙනවා. හින්දු හාස්ලාම් පූජනිය ස්ථාන ගණනාවකම ප්‍රතිසංස්කරන කටයුතු මෙන්ම? නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඒයටටතේ කටියයුතු කරති බෙනවා. මෙන්ම නවීන තාක්ෂණක පහසුකම් වලින් යුත් නගරයක් යළමහ දෙකන්නේම වගාකිරීමට ජලය සැපීමට හැකිවන පරිදි වාරි ප්‍රතිසංස්කරණය ජාතියේ ප්‍රෞ්ඩ ඉතිහාසය කියාපාන දැවන්ත කෞතුකාගාරයක් නාට්‍ය සංගීත ඇතුළු කලාවන්හි සුපෝෂණය සඳහා රංගශාලා ක්‍රීඩංගෙන හා ක්‍රීඩා පිටි ජනාති වශයෙන් ජනතා අවශ්‍යතා ඉලක්ක කරගත් මහා සංවර්තනයක් පිබිතමු පොළොන්නරුව යටතේ ක්‍රියාත්මකයි. රාජාංගනය ගොවිගම්මානවල යටිතල පහසුකම් නැක්වීමේ වැඩසරහන මෙ වන විට සාර්ථකව ක්‍රාත්වක වනවා. යහපාලන රජයේ සංපර්ධන සංග්‍රාමේ ඔස්සේ ක්‍රියාත්මක, දියවර නෑයෝ වැඩසරහන තුළින් මෙම ප්‍රතිලාබ හිමි වනවා. මෛත්‍රී යුගයක් ස්ථාවර රටක් තේමාව යටති ගමට සම්වර්ධනය ගෙනයාමේ වැඩසටහන තුළින්, ගොවි සම්මාන නගා සිටුවීම අමාත්‍ය දුමින්ද දිසානයක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වනවා. දේවරණෑයු වැඩසටන හරහා, ගොවිකම්මාන තුළ ඇති අභ්‍යන්තර මාර්ග හතරිස් හතක් මේ වන විට නවීකරණය කර අවසාන්. මීට අමතරව ඇලමාර්ගදහාටක් හා වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කරනවා. රාචාංගනය ව්‍යාපාරය ආරම්භේ සිට මේදක්වා ග්‍රාමීය මාර්ග පද්ධතිය හා, කුඩා ඇළමාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ජනතාව පත්ව සිටියේ දැඩි දුෂ්කරතාවකටයි. ංකාපුරම්බල පොහම මේ ගොඩක් රාජගනතම මේ ගස්සානවෙයක්පු තිතිීන්්‍යපති වෙනකම්මවිති මේ පහරකටත් මේවාගේකු්‍යියපපුතියක් නේමනඇති අපිරි ගඩක් සතුරියත් වැඩ සටහන ඇතම ගොඩක් වටනවා වස ගනාවක් මෙවා කරන්න ැරුව පැවතු රජවල්ලෝට දනුවත් කළලා තුළ මෙව කෙරු නැතිහිද දෙදස් පාලියේ ජවායට අට වනිදා මහජ ියතු හැරි අපි කවල හද ගත් සම්මු ආඩු තුළ මෙව ඩසරහන කඩ ැබීම ගැන අතම අපි හරි සතුටුයි අපේ ගමට තිබ මහා ලොකුවැක් ලොකුුවමනක් ගොීන්ගේ තිබ ලොකු ඉල්ලේීම මේවා හාච්රකායක් එම කව ැලුවෙන හැබයි ඇමන්තුරමාට ආත්‍යන්ස හම්බල පොඩි කාලයක් ඇතු අපේ යෝජනාටිකාරගන ඇමත්තුමාගේ දීවර නෑයෝ කියන්‍යපතිය ඇතුේ මේ මාර්ගයිට ලබදලට ලොකු සේවයක් කරල ම අන්න ැරු තිබි පාරි ැම දග හදර ම ැලුව වන පරසට හොදර වැඩි කරවා. පිදම පොන් නරගු සංවර්ධන සංක්‍රමය තුලින් සංවර්ධනය පිළිබඳ ආදර්ශයක් රජපක්ෂරුන්ට ලබාදී ඇති බව වම කේන්ද්‍ර කැඳුම්කරු චමීර පෙරිරා මහතා පවසනවා සංවර්ධනය කළ යුත්තේ මහජනතාවට ප්‍රමුකාාව ලබද. සංවර්ධනය පිළිබඳ අපට පැදිලි අදහසක් ලබෙනවා අර්ථමාන ආණඩුවේ සංවර්ධන ඉලක්්‍යන්. ඒවා මහජනයාට ප්‍රමුකතාවය ලැබෙන් ව සංවර්ධන සැසු. පි ද කිවා පොන්න්නනරුව. ිඳ මේ දවස්සල ඉදිරිපත් කරන ඒ සංවර්ධන සැසුම් පිබඳ. එවැ ප්‍රමුකතාව දී ති රෝහල්ලට පාසයිල් වලට එෑ ප්‍රමුගතාවේ දීල තියෙන්නේ තමන්ගේ තාත්තගේ අම්මගේ කෞතුගාරය හන්න නෙමයිඒ පොළොන්නරේ යිතිහාසික උරුමය රැක ගන්නා වූ කෞතුගාගාරයක් දන්න. මන්න අරම මඩු දේවස්ථානය ප්‍රදේශය පූජාභූමයක් ලෙස ප්‍රකාශයට පත්කර සංවර්ධනය කිරීමට කැබිණට අනුමැතිය හිමි වනා. මෙම යෝජනාව අමාත්‍ය ම්ඩලෙට ඉදිරි පත් කළේ චනාධපති මෛත්‍රපාල සිසේන මැතිතුමායි. න බැදිමතුන්ගේ ගෞරවනිය පපුදබිමක් වන මඩුදේවස්ථානය බෞද්ත සහ හින්දු ජනතාවගේද වන්දනාමානයට පාත්‍ර වන විශේෂ ආගමිකස්ථානයක්. වාර්ෂික මඩු මංගල්ලේදීමෙන්ම වසර පුරාම වන්දනාකරුවන්ද දෙෙස්විද සංචාරකයින්ද මඩු දේවස්ථානයට පැමිණෙනවා. යුද සමේ සිදුවූත් දැඩි අලාභානි සහ දිගු කලක්තිස්සේ ප්‍රතිසංස් කරන සිදුන කිරීම හේතුවෙන් දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්වතිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රවාහන මහමාර්ග සනීපාරක්ෂක ජන සැපියවම් මාආදී පහසුකම් සම්වර්ධනයටත් ප්‍රදේශී විශ්්‍රාම ශාල ඇතුළු නවතෙන් පහසුකම් සම්පාධනයටත් පියවර ගැනීමට ජනතිපිරිතුමා යෝජනා කරතිබෙනවා. සංවර්ධනයේ මුවාවෙන් අනවශ්‍ය ව්‍යාපෘතික්‍රියාත්මක කර රටනයි ඔගුලක හිරකළ රාජ්‍යපක්ෂවරුන් යලි උත්සාහදරන්නන්නේ පවුලේ බලය තහාවරු කරගනීමට බව ස්ථාන කිහිපේකද ප්‍රකාශ කෙරුණා. පහගේ න ප ස ප න න්දර පත් මහත් ට ො හ ොට හ මද දු කිය . එක ල ෙක් ප ප්‍රමණ ඔක්කො හ පාලිම කි විස්තර කිය . ොන මගන් වර හදපයක්ක් ග න් හොදපක් නොර දපු සමගම ඒ හදපු සමගම් මහින්දන සල්ල න දරප සාදාන සැකයක්ක්නගේ නැද ේව හැදුවම සල්ලිගන්ග. ොරන් කර පංග ර හදව පංගෝක නය විශලයි දැ වරයි ආද ම්න. तनाएवाला पොलीवारග क्यागांड में चन क्या गान दीපේ පලवार्ගේ කිය ඉදිකිරन ඔක්කම करනයට නොया අරගෙන අරගන්න बाාගයක් කරගන්karaरा बाග पगाග हुआ कমিස්ග हुआ දवंතना කදराවत्तीन ගुඩ ගන්න දरी बाले लाබගने राजा पක්सरों कोले ठහිටना ඔෝන්ගේ ජනතා මුහුණ වවෙන්න පැ රජ ක් ක් ර ක් ජ පක් ර රජ පක් රජ පක්ෂ ෙ ස් ාන පස ල රජක්සවරු පර පරදි මාත්‍ය ර ේක ර පට පත්වන අ්‍යක්ෂ හපතුර පත් කරන. සැල්සුම් කළ පරදිී තම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛත්‍ය නිලධරින්ගේ සංගමය පවසනවා. එහි යටි අරමුණ රජපක්ෂ හස්තය යල්ලි කරලියට ගෙනේම බව බොහෝ පාර්ශම පෙන් බාදෙනවා. රජයේ ෛද්‍යවරුන්ගේ සගමයේ පටු අරමුණු වෙනෙන් ரோගීන් බල්ලට ගනිමින් මෙවැනි වැඩවර්ජන ක්‍රියාවට නංවනුයේ රජයේ වෛ්‍යවරුන් සඳහා උපරිම සහන සල්සාතිබෙන පසුබිමකයි. එනම් වෛත්‍යවරුන්ට ලබා දෙෙන පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත්. ඩැඩ් දීමනාව සාමාන්‍ය වෛ්‍යවරයකුට රුපියල් පහළො ස්දහසකින්ද විශෂඥ ෛද්‍යවරයකුට රුපියල් විසි පන්දහසකින්ද ඉහල දැමීමට මහා බා්ඩාගාරයේ අනුමැතිය හිමිවති වෙනවා. ඒම රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැත්් දීීමනාව ලෙස රුපියල් තිස්පන්දහසක් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා. හදිසි සේවා සඳහා පැමිණීම වෙනුවෙන් දැනට ගෙවන තිස්දහසක මුදල රුපියල් පනස්දහසදක්වා වැඩිකෙරුණා. විශෂඥ වෛද්‍යවරුන්ට ගෙවන එම මුදල රුපියල් හැටදහසදක්වා වැඩිකිරීමට රජය තීරණය කරතිබෙනවා. සියලුම දීමනා සහිතව සාමාන්‍යයෙන් වෛද්‍යවරයකුගේ වැටුප, රුපියල් එක් ලක්ෂ හැට හද්දහසක් පමණවනවා. ශෂඥ වෛ්‍යවයකුගේ වැටුප, රුපියල් දෙලක්ෂ පනස්දහසක් බවද සඳහන්. මීට අමතරව රුපියල් ලක්‍ෂතිස් හයක බද සහන සහිතවාහන බලපත්‍රයක් ද හිමි. රජය කොතෙකුත් මෙවැනි දීමරා ලබාදුන්නද ඔවුන් සැබෑලෙසම අදාළ රාජකාරයේ නිරතවී ඇති බව සොයාබලීමට නිසි ක්‍රමවේදයක් නැහැ. මෙවැනි පසුබිමක්තුල ශ්‍රී ලංකා සිංග්ப்பූර ගවිසුමට එරහිවන බව පවසමින්, තම යටි අරමුණු එටුකර ගැනීමට අහිංසක ජේවිත බිල්ලට ගැනීම අතිශය අසාধাරණ බව බොහෝ දෙනා පෙන් වාදෙනවා. අද වයිදනනිලධාරීන්ගේ සංගමය කියර කියන්නේ ඒ දේශපාලන සංග ගටාවේ රජ පක්ෂ මහත්තයාගේ මයිදරාජ පක්ෂ මහත්තයාගේ වලේටගේන ඒ පොජෙක්් ක්‍රියාත්මත් කරන දේශපාල සංවිධනයක් පවට අදේක පත්වෙලලා තිය මේ වැඩවර්ගනය පිටි පස්සේ තියෙන්න්නේ ඕවන්ව ඉතා ඉක්මනින් බලේටගෙන ්‍යාපති මේ ක්‍රියාත්මක් කර. කි දන්න වෛදෝරුන්ගේ සංගමය කාගේ කට යඋත්දේ ඉදිරිපත් කරනකාගේ බලල්ල අද කියලා සිංගපපුූර් ගියෂේ මොමනාද තිීන අඩු පාඩුකම් මොනාතරට තියන අයිත කරකං කල කියන්න එහම නැතුව. ස්ඇකති දශපාල වශයෙන් කරන උද්ෝෂණයන්වලට ෘතිකමදිදරපි අඟගවෙන්නන. වනා ලියෙකු කඩා වෙතීම හේතුවෙන් පොළොන්න්නරුව මනම් පිටිය ප්‍රදේශී ඩොසන්සුන් කාරී තත්යක් ඇතිබුණා. ගල්ලල්ල ජාපික ජලගැලුම් නින උද්‍යාන කලාපයේ සිටයි මෙම වනාලියා ගම්මානයට පැමිණ ඇත්ති. වනාලියා ගම්මානය පුරා ගමන්කිරීම හේතුවෙන් ප්‍රදේශය ජනතාව දැඩි කලඹලයකට පත්වතිබෙන්වා. ම් පිතිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ වන අලියා රක්ෂිත කලාපීට පලවා හැරීමට කටයුතු කළා එසේ වනාලියා පලවා හැරීමට නොහැකි වූයේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩතිබූ බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ. ඇමරිකා ඩොල හැටනවදහස් හාරසේක මුදලක් මෙරටින් බ්‍රැගෙනයාමට උත්සාහ කල ඕමාන් ජාතිකයින් දෙදෙනෙකු කටුනාක බ්ඩාරණයක ජාත්‍යන්තර ගුවන්තට පොලේදී අත්තඩගුවට පත් වනා මෙම මුදල්තොකේ වටිනාකම රුපියල් එක්කෝටි එකො ලක්ෂ හැත්ත ඇතුන් හසක් වනවා ඒනොව මාර්ගයේ මාතලේ මඩවල ප්‍රදේශයේදී රංගම හා පෞද්ගලික බස්රත දෙකක් මහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලින් විසි හායදෙනකු තුයාල ලැබවා තලව කෙලේ සිට මුල්ල දක්වා ධාවනය කළ පෞද්ගලික බස්රතයක් හා මාතලේ දෙසට දවනයබූ ලංගම බස්රතයක් මෙසේ ගැටීති වෙනවා රියතුරන් දෙදෙනගේ අපරීක්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බවයි පොලිස්පරික්ෂණවලදී හෙළිවුණේ. ඉතා දුර්ලභ ගණයේ දෙවියන් දෙදෙනෙකු බිමිල ප්‍රදේශයේදී මිය ගොස්තිබෙනවා. වස මිශ්්‍ර ආහාර ලබාදීමෙන් මෙම සතුන් ඝාතනය කර ඇති බවටයි සැක කෙරෙන්නේ. න්තර ාඩුස් කොටියයා ලස හැඳ වෙන මෙම දිවියන් මෙරටට ආවේනික සත්ව විශේෂයක්. ිබිල කරාඩුගල පොලිසිට ලැුණ තුොරතුතරකට අනුව නිල්ගල වනෝද්‍යානේ ආස්ත්‍රිත ප්‍රදේශ්ක තිබියදී දිවියන්ගේ සිරුරු සොයාගැනේ සිරුරු වැඩදුර පරීක්ෂණ සහහා උඩවල්ව ඇත්තතුරු සෙවනේ සත්ව රෝහල වෙත ැගෙන ඒම සිද වුණ. එහිදී සිදුකළ පරීක්ෂණ වලදී හෙළිබුණේ විශ් ශරීරගතවීමෙන් මෙම වරණ සිදුව ඇති බවයි. දිවියන් මරා දෙමූ ගවයෙකුගේ සිරුරට වස එකතුකර දිවියන්ට කෑමට සැලැස්සුවීම මරන සිද. ඇති බවටයි සැ කරෙන්නේ. වැඩිහඩින් ඩෙහඩ කළද සිය කටහඩේ සාඩම්බරය එදා මෙදා තුර ජනතාවත්තර වැැඳපුූ ප්‍රමකීර්තිද අල්විස්, සොඳුරු මාත්‍යවේතියා ාහතනනිටලක්ව, අදට වසර විසින් නවයක් සපිරෙනවා. කුඩා කල ට සිය ප්‍රතිබාව මනාව විධහතැක්වූ ක්‍රේම කීතිද අල්විස්, එක්දාස් නවසිිය හැට හයවසරේදී සියපියගේ මඟ පෙන්නිනු මත, දවස පුවත් පත් අආතනයේ සිනමා ප්‍රකාශණය වූ බිසිතුර සමක එක්වනවා. එක්දා නවසිී හැට හත වවසරේද. සහය නිවෙදකෙකු ලෙස ගුවන් විතුලට එක්වන ප්‍රේමකීල්ති සිය හනිින් ගුවන් විතුලය තුළ නොමකෙනැට හනක්තැබවා. අම්මත් එක්ක උන් දෙදන යන ගුවන් දිලේ හොයාගෙන ගන්නදුලිය අර කනුව බලාගෙන තම යන්න. එදා ඒ ගමන නොගයනම් සමල්ලට අප අද ඔහු ගැන මෙම කතා කරන්න එන. සදුගන්නයි. ගය එකක්ක ඒල මාරගෙන මංාව ප අම්ත් එකකමට මතකයි මේකාරයල සරහට ම න ද කරවාතේකර කිකමට කතා කරල මේ සිදු ගන්න රෙකට අඩුගන පිට පටක් කරන කියව පුරදන් කියලා දර ගැ ියෙපු ක් ලම පට පනම පරුන්න කියව ම ව . ිය දවසත ම තාරියා අඩම්බරයි කන් කාරය ල ලිට පැ යනක ම ැලුවම මද න ේල්ල දහ. කනුවත්ති මේක ම ටහට ග න දගල රි සතු සින් ම ෙදරග. සජවයේ නිේදන කලාවට නව අර්ථතනයක් ලබාදීමට එදා ප්‍රේම කීද අල්විස්ට හැමුණා එක දවසක් ඔහු විනිය වැරද්දක් කරල සනිදාසාධතම ජනප්‍රව ති ල් මහස තුනක විතර වැ තහනර ලක් වන. වැට හම ක් වැට පපු පලවි දවස. මයික ෝන ාරද න ටහමර කට ොහ කාලකට පස්සේ පහෝ අද ප්‍රේම ීර්තිය ල්ල න්නවා සන්දදා සාදිි රරි පත් කරන්න පේම ීත මයික ෝන සදධයක්න එක පාටම. ක් දඩබ දබ ඩංගගේ පෙරලන සාදධයක් හම පොඩි නිශා ාවයක්කදල හිතුවදමං වැටුනා කියලා නෑ මං වැටුන්නේ කෙරතම අඩපෑ පට. කොළ ාහති ශ්‍ර ලංකා ගුවන්තල සවස්ථාව ප්‍රතිජාන්ස පදිච්චි සමරජීර මුදුලිගේ දුවන් ප්‍රේම ීත දර්න්නවන භාගී ප්‍රශයට පක් කරනලොටකොටකොටොටොට කොඩඩ මේ ලබන සතිය සැරිසර්පචාරවැෙන අඩුමගේ ඉරි දැන්නදේ මේ මදගේ යන සුප්‍රදීදියට සෙනසුරාදා ලන්නැයිදට. මීට දල්වි ජිවත්තුූ වසර හදලස් දෙකක් තරම් කෙටිකාලයක් තුළ, පවතින් ගික්ෂේතයට තිරි නැබූ ීත කරන එක්දහස් හැසයකට ආසන්නයි. දවසක් මට කියනව ප්‍රමකිී ජල්විස් අම්ම රෝහල් ගත කරලා ඉන්නවා. තොඩ්ඩක් අප මේේ බලන්ඩය අමුද ඔබ ියොත් හුඟාක්මගේ අම්ම සතුටයි කියලා. දැන් මමයි ප්‍රේමයි අම්ම බලන්ඩ ගියා. දවස් දෙහකින් විතර තමයි මට ලැබුණේ ආදරයේ උල්පත වූ අම්මා කියන මව්ගුණ ගීතයට. ඒ සැසුව විශෂාන්ගේ රාත්‍රී දහය පෘති්‍රවිකාශය අනතුරුව පලා පොරොත්තුවන්න්න හසමගින් අපගේ සව සහ ඇ එහෙ ප්‍රදහන පෞෘත්ති විකාශය අවසන් පනවාා. සුරාත්‍රයක් www.ipnnews.telk.